ඉතින් ඔන්න අද මං ඔයාලට අරන් ආවා බත් වෙනුවට කන්න පුළුවන් දෙයක්. පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා රෑ කෑම වේලකට එහෙම මේ විදිහට හදලා බලන්න. හරිම රසයි. ඒ රසට ඔයාලට පුදුමත් හිතෙයි. වෙනස්ම විදිහේ කෑම වර්ගවලට කැමති නම් ඔන්න මේ විදිහට හදලා බලන්න. බලමු කොහොමද හදාගන්නේ කියලා. තම්බලා පොඩි කරගත්ත අලගිරි දෙකක් අරගත්තා. ඒකට මම එකතු කරගන්නවා හීනියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්, තරමක තක්කාලි ගෙඩියක්, අමු මිරිස් එක කරලා, කෑලි මිරිස් තේ හැඳි භාගයක්, ගම් මිරිස් කුඩු තේ හැඳි 4න් එකක්, කහ කුඩු තේ හැඳි 8න් එකක්, ලුණු කුඩු තේ හැඳි 4න් එකක්. ඊට පස්සේ මේ ටික කලවම් කරගන්න. ඔයා කැමති නම් ටෙම්පරාදු කරලා අරගන්න පුළුවන්. මොකද ආයෙත් පාරක් මේ ටික තැම්බෙනවා. ඒ හින්දා මේ වගේ හදාගත්තම ඔයාට ගොඩක්ම ලේසි. ඔයා කැමති නම් පුළුවන් මේකට මස් මාළු වගේ දේවල් එකතු කරලා හදා ගන්න. එතකොට තවත් රසට හදා ගන්න පුළුවන්. රයිස් කුකර් කප් එකෙන් මම අරගන්නවා පාන් පිටි කෝප්ප එකමාරක්. ලුණු තේ හැඳි 4න් එකකුත් එකතු කර ගන්න. පොල් තෙල් තේ හැඳක්. බිත්තරයක්. පොඩ්ඩක් කලවම් කර ගන්න. ඊට පස්සේ අල්ලතර ටික ටික දාලා දියාරු බෙටේ එකක් හදා ගන්න. සාමාන්‍යයෙන් වතුර පිරිසි කෝප්ප එකක් එකමාරක් වගේ යන්නේ. එහෙම කියලා සේරම ටික එකපාරම දා ගන්න එපා. ටික ටික දාලා හදා ගන්න. හරියටම කිව්වොත් මේ බෙටේ එකේ ඝනකම එන්න ඕනි ආප මිශ්‍රණයට සමානව. ඒ වගේම කැඩ නැති වෙන්න හොඳට කලවම් කර ගන්න. මේ බලන්න හැඳ ගෑවෙන පදම ආප මිශ්‍රණයේ ඝනකමට හදා ගන්න. දැන් මං තැටිය ලිපේ තියලා තෙල් පොඩ්ඩක් දා ගන්නවා. ඊට පස්සේ හදාගත්ත බෙටේ එක දා ගන්න. ගොඩක්ම ඝනකමකට දා ගන්න නැතුව තරමක ඝනකමකට දා ගන්න. ඊට පස්සේ ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන පරාට එකක් පුච්චන ගානට වගේ පුච්ච ගන්න ඕනි. දෙපැත්ත දාගෙන පුච්ච ගන්න. අරගත්ත ප්‍රමාණයෙන් ඔයාට හතක් වගේ හදා ගන්න පුළුවන්. මේ බලන්න තනින් තන දුඹුරු පාටක් එනකම් පුච්ච ගන්න. සේරම ටික ඒ විදිහට හදාගත්තට පස්සේ මම අවන් එකේ ට්‍රේ කරගන්නවා. තෙල් කඩදාසියක් දාලා ගන්න. ඊට පස්සේ හදාගත්ත රොටියක් තියලා බටර් චුට්ටක් ගා ගන්න. බටර් ටික ගාගත්තට පස්සේ හදාගත්ත පිරවුම තියා ගන්න. පිරවුම තියලා මෙන්න මේ වගේ තුනී කරලා හදා ගන්න. රොටියෙන් පිටට යන්න තුනී කරගන්න එපා. අඟලක වගේ ඉඩක් තියලා තුනී කරගන්න. ඒකට උඩින් තව රොටියක් තියාගන්න. ඒ රොටිය උඩත් බටර් චුට්ටක් ගාගන්න. ඊට පස්සේ ආයෙ පිරවුමෙන් ටිකක් තියාගන්න. ඉස්සෙල්ලා වගේම එළියට අඟලක් වගේ තියලා තුනී කරගන්න. ඔන්න ඔය විදිහට සේරම ටික එක උඩක තියලා හදාගන්න.
මේ වෙලාවේ මම අවන් එක ප්‍රී හීට් කර ගන්නවා සෙල්සියස් අංශක 190ට විනාඩි 10ක් විතර අන්තිම රොටියේ තියලා බටර් චුට්ටක් විතරක් ගා ගන්න සෙල්සියස් අංශක 190ට ප්‍රී හීට් කරගෙන විනාඩි 15ක් 20ක් වගේ බේක් කර ගන්න නිමුණට පස්සේ ගලවලා වෙනම ප්ලේට් එකකට දා ගන්න. ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් රෑට කන්න රසම රස කෑම එකක් හදා ගන්න. බේක් කරගත්තට පස්සේ නම් පොඩ්ඩක් වටේ ටික ක්‍රිස්පිව තියෙනවා. පවුලේ හැමෝම ගෙදර ඉන්න දවසට ට්‍රයි එකක් දීලා බලන්න. මේ විදිහට හදාගත්තම හරිම රසයි. තිරවුම තමයි රසටම හදා ගන්න ඕනේ. එතකොට තමයි හොඩක්ම රසට එන්නේ. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.